ආයුබෝවන් සාමාන්‍ය දැනුම 69 පාඩමින් අද ශ්‍රී ලංකාවේ බහුපාර්ශවික පාරිසරික කිවිසුම් පිළිබඳව සාකච්ඡා කරනවා මේ සඳහා මම පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ බහුපාර්ශවික පාරිසරික කිවිසුම් පිළිබඳව අත්පොත ප්‍රයෝජනට ගත්තා ඒ අත්පොත ඇසුරින් තමයි මේ පාඩම සකස් කරලා තියෙන්නේ සියලු තරඟ විභාග සඳහා වැදගත් වන බුද්ධි පරීක්ෂණ පාඩම් සහ සාමාන්‍ය දැනීම පාඩම් Social World TV channel එකේ upload කළ සැනින් ඔයගලන්ට බලන්නට අවශ්‍ය නම් channel එක subscribe කරලා තියාගන්න video එකට like එකක් දාන්න ඒ වගේම share කරන්න Social World TV channel එක මෙන්න මේ ආකාරයට subscribe button එක click කිරීමෙන් subscribe කරලා මෙන්න මේ button එක click කරලා Social World TV channel එකට ඇතුළත් වෙන්න. ඒ ඇතුළත් වුණාගෙන් පස්සේ මේ ආකාරයට තමයි අපේ channel එක පෙන්වන්නේ. මේකේ මෙන්න මේ playlist කියන button එක click කරලා ඕගොල්ලන්ට බුද්ධි පරීක්ෂණ පාඩම් සහ සාමාන්‍ය දැනුම පාඩම් playlist විදිහට සියලුම පාඩම් वीडियोस बला गन्न पुलुवान ए विदिर प्लेलिस्ट बटन का क्लिक करला तमांट अवश्य बुद्धि परीक्षण पाठ महारी सामर्थ्यनु पाठ महारी होया गन्न पुलुवान බහුපාර්ශවීය පාරිසරික කිවිසුම් ගැන කතා කරනකොට ඊට අදාළ පාරිභාෂික පද කීපයක් තියෙනවා ඒ පදවල තේරුම අපි දැනගෙන හිටියොත් හොඳයි කියලා හිතන නිසා මම මුලින්ම ඒ පදවල තේරුම ඔයගලන්ට පැහැදිලි කරලා ඉන්නම් අපි පළවෙනි එක ගමු පාර්ශව පාර්ශව කියලා කියන්නේ කිවිසුමකට යම්කිසි කිවිසුමකට ඇතුළත් වීමට හැකියාවෙන් යුතු රාජ්‍යයන් වලට හෝ අන්තර්ජාතික සංවිධාන වලට තමයි කියන්නේ පාර්ශව කියලා इट पास देवनीयक अस्संकिरीम अस्संकिरीम के लिए यम किसी राजतांत्रिक समूल वकीन यम किसी पारिश्रिक गिविसुमको कुमाको गिविसुमको सामतूनागें पासे अदाल पार्श्व राज्यांट अस्संकरानाट विवृत्त करना ඒ අසංකේම තමයි කියන්නේ අපි සිග්නේචර් කියලා. ඊට පස්සේ බලාත්මක වීම. යම්කිසි පාරිසරික කිවිසුමක් හෝ යම්කිසි ඕනම කිවිසුමක් අසං කරලා යම්කිසි ප්‍රමාණවත් අසං ප්‍රමාණයක් ලැබුණාගෙන් පස්සේ එම කිවිසුම බලාත්මක වෙනවා. ඒකට තමයි අපි කියන්නේ entry into force කියලා. හතරවෙනි එක අපරානුමත කිරීම. බහුපාර්ශවීය පාරිසරික කිවිසුමක් බලාත්මක වීමට පෙර එම පාර්ශව රාජ්‍යයන් අත්සන් කිරීම හෝ අපරානුමත කිරීම අවශ්‍යයි. ඒක නිසා බලාත්මක කරන්නට පෙර අත්සන් කිරීමට සහ අපරානුමත කිරීමට විවෘත කරනවා. නිරීක්ෂක රාජ්‍යයක් කියන්නේ මොකක්ද? නිරීක්ෂක රාජ්‍යය කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානීය විශේෂිත ආයතන තියෙනවනේ. අන්නේ විශේෂිත ආයතනයකට හෝ වෙනත් මේ ගිවිසුමට සම්බන්ධ නොවු රාජ්‍ය තිනෝනේ අන් ඒ රාජ්‍යයකට මෙම සැසිවාරයකට සහභාගී වීමට ආරාධනා කරනවා අන්නේ ආරාධනා කරගෙන පස්සේ එම සහභාගී වන ආයතනය හෝ රාජ්‍යය තමයි අපි කියන්නේ නිරීක්ෂක රාජ්‍ය කියලා නමුත් මේ නිරීක්ෂක රාජ්‍යයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නැහැ ඒ වගේම මේ නිරීක්ෂක රාජ්‍යයට ආරාධනා කිරීමට හැකියාව ලැබෙන්නේත් ඒ අදාළ පාර්ශ්වික කිවිසුම හෝ අදාළ කිවිසුමට පාර්ශ්ව වූ රාජ්‍යයන්ගෙන් තුනෙන් එකකවත් විරුද්ධත්වයක් නැතිනම් පමණයි. කේන්ද්‍රීය ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? යම්කිසි පාර්ශ්වික කිවිසුමකට පාර්ශ්ව වෙලා තියෙන රාජ්‍යයක අදාළ අමාත්‍යාංශයක් නම් කරනවා මේ අමාත්‍යාංශය තමයි වග කියන්න ඕන අදාළ පාර්ශ්ව සමුළුව නියෝජනය කිරීම ඒ වගේම ගිවිස ගැනීම අන්න ඒ වගේ දේවල් කරන්න ඒ අමාත්‍යාංශය තමයි වග කියන්නේ අපේ රටේ නම් පාරිසරික ගිවිසුම් වලට අදාළ පරිසර අමාත්‍යාංශය තමයි කේන්ද්‍රීය ලක්ෂ්‍ය වෙන්නේ පාර්ශ්ව සමුළුව කියන්නේ මොකද්ද ඕනම පාරිසරික ගිවිසුම් කොටස් දෙකක් තියෙනවා සමහර ගිවිසුම් තියෙනවා සම්මුති කියලා. සමහර ගිවිසුම් තියෙනවා ප්‍රොටෝකෝල් කියලා. ඒ කියන්නේ සංධාන කියලා. සම්මුතිය කියන්නේ කන්වෙන්ෂන්. කන්වෙන්ෂන් එකක එහෙමත් නැත්නම් සම්මුතියක තීරණ ගැනීමේ පාලන මණ්ඩලයට කියන තවත් නමක් තමයි conference of the parties COP කියන්නේ. ඒ වගේම සංධානයක එහෙමත් නැත්නම් ප්‍රොටෝකෝල් එකක තීරණ ගැනීමේ පාලන මණ්ඩලයට කියන තවත් නම තමයි meetings of the parties කියලා. MOP. एक तमें पार्श्व समलोक के लिए आने අපෙන් බලමු කිවිසුමක් කියන්නේ මොකක්ද කියලා. කිවිසුමක් කියලා කියන්නේ සම්මුතියට එළඹීමට හැකියාව ඇති රාජ්‍යයන්
දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අතර ඇති කරගනු ලබන එකඟතාවය තමයි කිවිසුම කියලා කියන්නේ. ඉන්පස්සේ එකඟතාවය එහෙමත් නැත්නම් ට්‍රීටි එකඟතාවය කියන්නේ මොකද්ද කියලා බලමු. එකඟතාවය කියලා කියන්නේ පාර්ශව දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නීතියට අනුගම්‍යව කිවිසගනු ලබන සියලුම එකඟතාවයන් එකඟතාවය කියලා කියනවා. ඊට පස්සේ ප්‍රකාශනය කියන්නේ මොකද්ද කියලා බලමු. ප්‍රකාශනය කියලා කියන්නේ යම්කිසි සම්මුතියක් එහෙමත් නැත්නම් සඳහනයක් විසින් නීතියට අනුගම්‍ය නොවුනද බලපෑම් කළ හැකි ප්‍රකාශන නිකුත් කරනවා. අන්න ඒ වගේ දෙයකට තමයි ප්‍රකාශනය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය බොහෝ විට බලපෑම් කළ හැකි ප්‍රකාශන නිකුත් කරනවා. ඊට පස්සේ අපි බලමු සම්මුතියක් කියන්නේ මොකද්ද කියලා. සම්මුතියක් කියලා කියන්නේ පාරිසරික ගිවිසුමක් සම්බන්ධයෙන් අපි සරකා බලපුවාම සම්මුතියක් කියලා කියන්නේ යම්කිසි පාරිසරික ආරක්ෂණ සම්බන්ධව ඒ පිළිබඳව රාජ්‍යයන් ක්‍රියා කළ යුතු ආකාරය තීරණය කරනු ලබන අන්තර්ජාතික නීතියක්. යම්කිසි පාරිසරික ගිවිසුමකට අදාළ රාජ්‍යයන් ක්‍රියා කළ යුතු ආකාරය තීරණය කරනු ලබන අන්තර්ජාතික නීතියකට තමයි සම්මුතිය කියලා කියන්නේ. ඊට පස්සේ සන්ධානය කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. සන්ධානය කියලා කියන්නේ යම්කිසි රාජ්‍යයන් කිහිපයකට පමණක් අදාළ වන පරිදි සම්මුතිය වෙනස් කරන්නා වූ හෝ ඊට යමක් එක් කරන්නා වූ පසු ඇති කරගත් එකඟතාවයකට තමයි සන්ධානයක් කියලා කියන්නේ. දැන් අපි බලමු පාරිසරික සංරක්ෂණය පිළිබඳ වැදගත් සංදි ස්ථාන කිහිපයක්. ඕනම තරඟ විභාගයක් ලියන කෙනෙක් මෙන්න මේ වැදගත් සංදි ස්ථාන කිහිපය දැනගෙන තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද එක් එක් වර්ෂ කිහිපයක පැවැත්වු මෙන්න මේ සමුළු වලින් තමයි ප්‍රථම වරට පරිසර ආයනය, පරිසර සංරක්ෂණය, ඒ වගේම සංවර්ධනය, තව තිරසාර සංවර්ධනය, ඒ වගේම සංවර්ධනය සහ පරිසර ආයනය අතර ඇති සම්බන්ධය වගේ දේවල් මුලින්ම අන්තර්ජාතික වශයෙන් රාජ්‍යයන් අතර සාකච්ඡා කරන ලැබුවේ, ඒ වගේම අන්තර්ජාතික න්‍යාය පත්‍රයන්ට ඇතුළත් කරන ලැබුවෙත් මෙන්න මේ සමුළු වලින් තමයි. ඒක නිසා අනිවාර්යයෙන්ම තරඟ විභාග ලියන කෙනෙක් මෙන්න මේ සමුළු සම්බන්ධව දැනුම ලබාගෙන තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පළවෙනි සමුළුව තමයි 1972 වර්ෂයේ පැවැත්වූ මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් සමුළුව. මේකට අපි කැටියෙන් කියනවා UNCHE කියලා. ඒ කියන්නේ United Nations Conference on the Human Environment. මෙන්න මේ සමුළුවෙන් තමයි මුලින්ම පරිසර ආයනය සහ සංවර්ධනය අතර ඇති සම්බන්ධය අන්තර්ජාතික වශයෙන් න්‍යාය පත්‍රයකට ඇතුළත් කරන ලැබුවේ. ඒ වගේම මේ සමුළුවෙන් අනතුරුව තමයි ඒකට සහභාගී වූ රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, ඒ කියන්නේ UNEP එක, United Nations Environmental Program එක ස්ථාපිත කළේ. මෙන්න මේ UNEP එක තවදුරටත් පරිසර ආරක්ෂණ ක්‍රියාමාර්ග මෙහෙවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට පස්සේ දෙවැනි සමුළුව තමයි 1983 වර්ෂයේ පැවැත්වපු ලෝක පරිසරය හා සංවර්ධනය පිළිබඳ කොමිසම, Commission on Environment and Development, WCED කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ සමුළුවේදී කාර්මීකරණයේ අතුරුඵලයක් ලෙස පරිසර ආයනය හඳුනාගත්තා. ඊට පස්සේ අපි දැනගත යුතු වැදගත් සමුළුවක් තමයි 1992 පැවැත්වුවා එක්සත් ජාතීන්ගේ පරිසරය සහ සංවර්ධනය පිළිබඳ සමුළුව, United Nations Conference on Environment and Development, UNCED කියලා කියනවා. මේකට තමයි අපි කියන්නේ රියෝ සමිට් එක කියලා. මේක පැවැත්වුණේ බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නුවර. රාජ්‍ය 178 දෙනෙකු සහභාගී වුණා. මේ සමුළුවෙන් තමයි පරිසරයට ඇති සංවර්ධනයේ අහිතකර බලපෑම සම්බන්ධව අවධානයට යොමු වුණේ. ඊළඟට හතරවෙනි සමුළුව තමයි WSSD කියලා කියන්නේ. ඒ කියන්නේ World Summit on Sustainable Development, තිරසාර සංවර්ධනය පිළිබඳව ජගත් සමුළුව.
1992 රියල් සමිට් එක පැවැත්වුවාගෙන් පස්සේ අවුරුදු 10කට පස්සේ තමයි මේ සමුළුව පවත්වලා තියෙන්නේ. ඒක නිසා මේ සමුළුවට අපි කියනවා රියෝ ප්ලස් 10 සමිට් එක කියලා. 2002 වර්ෂයේ තමයි පැවැත්ුනේ දකුණු අප්‍රිකාවේ ජොහන්නස්බර්ග් නුවර. මේකේ මූලික තේමාව කරගෙන තිබුණේ තිරසාර සංවර්ධනය පිළිබඳ හා දිලිඳුකම පිටු දැකීම. පාරිසරික සංරක්ෂණය පිළිබඳ ඊළඟ වැදගත් සංදිස්ථානය තමයි 2012 වර්ෂයේ පවත්වනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ ජගත් සමුළුව United Nations Conference on Sustainable Development UNCSD කියලා කියන්නේ. මේක අර දිගටම පවත්වනු රියෝ සමිට් එක ඊට පස්සේ රියෝ ප්ලස් 10 සමිට් එක ඊට පස්සේ තමයි මේක හඳුනන අපේ රියෝ ප්ලස් 20 සමිට් එක කියලා. මේක පැවැත්ුනේ නැවතත් බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නුවර. ඊළඟට තියෙන්නේ ඊළඟ තව වර්ෂ 10කින් 2022 වර්ෂයේ ඒක රියෝ ප්ලස් 30 සමිට් එක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔගොල්ලෝ අවධානයෙන් ඉන්න 2022 ඊළඟ රියෝ සමිට් එක පැවැත්වෙන්නේ කොහෙද කියලා. බහුපාර්ශවීය පාරිසරික ගිවිසුම් සහ ශ්‍රී ලංකාව ගැන කතා කරනකොට ශ්‍රී ලංකාව අපරානුමත කරන ලද පාරිසරික ගිවිසුම් මේ වන විට 40ක් පමණ තියෙනවා. එයින් 16ක් සඳහා ජාතික කේන්ද්‍රීය ස්ථානය එහෙමත් නැත්නම් කේන්ද්‍රීය ලක්ෂ්‍ය ලෙස ක්‍රියා කරන්නේ පාරිසරික ස්වභාවික සම්පත් අමාත්‍යාංශයයි. ශ්‍රී ලංකාව අපරානුමත කරලා තියෙන බහුපාර්ශවික පාරිසරික ගිවිසුම් තියෙනවනේ. අන්නේ පාරිසරික ගිවිසුම් වල ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කරන්නේ පාරිසරික ස්වභාවික සම්පත් අමාත්‍යාංශයයි. මේ අමාත්‍යාංශය යටතේ පවතින මේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන පාරිසරික ගිවිසුම් වර්ගීකරණය කරලා තියෙනවා කොටස් පහක් යටතේ. පළවෙනි එක තමයි වායු ගෝලයට අදාළ පාරිසරික ගිවිසුම්. වියනා සම්මුතිය, මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක වගේ දේවල් අදාළ වෙන්නේ වායු ගෝලයට අදාළ පාරිසරික සම්මුතිය විදියට. දෙවැනි එක තමයි ජෛව විවිධත්වයට අදාළ පාරිසරික සම්මුති. උදාහරණ විදියට රැම්සා සම්මුතිය, ඒ වගේම සයිට් සම්මුතිය, අන්න ඒ වගේ දේවල් අයත් වෙන්නේ ජෛව විවිධත්වයට අදාළ පාරිසරික සම්මුති විදියට. තුන්වැනි එක තමයි භූමියට අදාළ පාරිසරික සම්මුති. උදාහරණයක් විදියට එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය පිටුදැකීම පිළිබඳ සම්මුතිය. ඒක අදාළ වෙන්නේ භූමියට අදාළ සම්මුතියක් විදියට. හතරවෙනි එක තමයි සමුද්‍රීය සහ වෙරළාශ්‍රිත පාරිසරික සම්මුති. පස්වෙනි එක තමයි රසායනික පාරිසරික සම්මුති. උදාහරණ විදියට මාපෝල් සම්මුතිය, බැසල් සම්මුතිය, අන්න ඒ වගේ දේවල් අයිති වෙන්නේ රසායනික සම්මුති වර්ගීකරණය යටතේ. අපි මේ සම්මුති එකින් එක සාකච්ඡා කරමු ඉදිරියේදී. පාරිසරික ස්වභාවික සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන බහුපාර්ශවික පාරිසරික ගිවිසුම් වල වර්ගීකරණය යටතේ පළවෙනි එක තමයි වායු ගෝලයට අදාළ පාරිසරික ගිවිසුම්. ඉතින් මේ වායු ගෝලයට අදාළ පාරිසරික ගිවිසුම් වල පළවෙනි ගිවිසුම පළවෙනි සම්මුතිය තමයි ඔසොන් වියන සුරකීම සඳහා වූ වියනා සම්මුතිය. මේ සම්මුතියේ සඳහනයි එහෙම නැත්නම් කන්වෙන්ෂන් එකක සහ ප්‍රොටෝකෝල් එකක් අතර ඇති වෙනස මම කලින්ම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. ඒක නිසා මේවා සම්බන්ධව පැහැදිලිම අවබෝධයක් ගන්න වියනා කියන්නේ සම්මුතියක්, මොන්ට්‍රියල් කියලා කියන ප්‍රොටෝකෝල් එකක්. ඒ වගේම ප්‍රොටෝකෝල් එකක් ඇති වෙලා තියෙන්නේ සම්මුතියකින් පස්සේ. වියනා සම්මුතියෙන් පස්සේ තමයි මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම වියනා සම්මුතිය තමයි ඉස්සෙල්ලාම සම්මත වෙලා තියෙන්නේ 1985 වර්ෂයේ. මම මේ දෙක ගත්තේ මොකද මේ දෙකම මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එකයි වියනා සම්මුතිය යෝගලන්ට පැටලෙවේවි. මේ දෙකම ඔසොන් වියන සුරකීම සඳහා තමයි ඇති කරගෙන තියෙන්නේ. මේ වියනා සම්මුතිය එහෙමත් නැත්නම් ද වියනා කන්වෙන්ෂන් ෆෝර් ද ප්‍රොටෙක්ෂන් ඔෆ් ද ඔසොන් ලේයර් සම්මත වෙලා තියෙන 1985 වර්ෂයේ. ඒ වගේම ශ්‍රී ලංකාව අපරානුමත කරලා තියෙන 1989 වර්ෂයේ. ඒ වෙනකොට අපරානුමත කළ රාජ්‍ය සංඛ්‍යාව 195යි. මේ වියනා සම්මුතියෙන් කරන්නේ ඕසන් ස්තරය ක්‍රමානුකූලව නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඕසන් ස්තරයට හානි කරන වායුවක් තමයි CFC කියන්නේ. එහෙමත් නැත්නම් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන්නේ. මේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නිෂ්පාදනය අධීක්ෂණය කිරීමත් මේ වියනා සම්මුතියෙන් කරනවා. ඒ වගේම පාදේශන සහ තොරතුරු හොමාරුව සඳහා අන්තර්ජාතික සහයෝගිතාවය ලබා ගැනීමත් මේ වියනා සම්මුතියෙන් කරගන්නවා. ඒ කියන්නේ මේ වියනා සම්මුතියේ අරමුණ තමයි
විද්‍යාත්මක පර්යේෂණ අධීක්ෂණ සහ තොරතුරු හුවමාරු ආදී ශ්‍රේෂ්ඨ කෙරෙහි අන්තර්ජාතික සහයෝගිතාවය ලබා ගැනීම තුළින් ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම තමයි වියනා සම්මුතියේ අරමුණ වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මොන්ට්‍රියල් සංධානය කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක. මම කියවනේ වියන සම්මුතියෙන් පස්සේ තමයි මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක ඇති වෙලා තියෙන්නේ. මේක සම්මත වූ වර්ෂය තමයි 1987 වර්ෂය. ශ්‍රී ලංකාව අපරානුමත කරලා තියෙන මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක 1989 වර්ෂයේ. මේ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එකත් ඇති කරලා තියෙන්නේ ඕසන් ස්තරය ආරක්ෂා කර ගැනීම සඳහාම තමයි. ඒ වෙනකොට අපරානුමත කළ රාජ්‍ය සංඛ්‍යාව රාජ්‍ය 195ක්. මේ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ ඕසන් ස්තරයට හානි කරන ප්‍රහීනකාරී ද්‍රව්‍ය තියෙනවනේ CFC වගේ අන්න ඒ දේවල් තුරන් කිරීම තමයි මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ. ඒ වගේම ඕසන් වියන ක්ෂයකාරක ද්‍රව්‍ය භාවිතය නිෂ්පාදනය අවම කිරීමක් කරනවා. ඒ වගේම අවසානයේදී ඉන් බැහැරවීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයගලගේ දැනුමට අමතර දෙයක්. ඕසන් වින ක්ෂයකාරක ද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඕසන් ස්තරයට හානි කරනු ලබන ඕනම ද්‍රව්‍යයක් ඕසන් වින ක්ෂයකාරක ද්‍රව්‍යයක් විදිහට හඳුන්වනවා. මෙන්න මේ ද්‍රව්‍ය නිපදවන උපකරණ තමයි ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, ගිනි නිවන උපකරණ, ඒ වගේම ඉලෙක්ට්‍රොනික උපකරණ, ඒ වගේම කෘෂිකාර්මික ධූමකාරක, ඩ්‍රයි ක්ලීනින් පිරිසිදුකාරක වැනි උපකරණ තුලින් තමයි මෙන්න මේ ඕසන් වින ක්ෂයකාරක ද්‍රව්‍ය නිකුත් වෙන්නේ. මේ ඕසන් වින ක්ෂයකාරක ද්‍රව්‍ය වල උදාහරණ තමයි ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, හේලෝන්, කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්, මීතයිල් ක්ලෝරෝෆෝම්, හයිඩ්‍රෝබ්‍රෝමෝෆ්ලෝරෝකාබන්, හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන්, මීතයිල් බ්‍රෝමයිඩ් අනේ වගේ වායුන් තමයි ඕසන් වින ක්ෂයකාරක ද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ. ඔගලගේ දැනුමට තවත් අමතර දෙයක් තමයි මේ ඕසන් වින සොයා ගැනීම පළමු වතාවටම සොයා ගැනීම කරලා තියෙන්නේ චාල්ස් හැබ්‍ර සහ හෙන්රි ඕසෝන් යන දෙදෙනා. ඊළඟට වායුගෝලයේ යටතේ තියෙන තව සම්මුතිය තමයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය United Nations Framework Convention on Climate Change UNFCCC. මේ සම්මුතිය සම්මත වූ වර්ෂය තමයි 1992, ශ්‍රී ලංකාව අපරානුමත කළ වර්ෂය තමයි 1993. ඒ වෙනකොට අපරානුමත කළ රාජ්‍ය සංඛ්‍යාව 192යි. මේ සම්මුතියේදී දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍යයන් අනුගමනය කළ යුතු සමස්ත ක්‍රියාපිළිවෙල දක්වනවා. ඒ වගේම මේ සම්මුතිය අරමුණ තමයි වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ස්ථයි තත්ත්වයක පවත්වා ගැනීම. ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති හරිතාගාර ආචරණය කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම හරිතාගාර වායුවක් කියන්නේ මොකද්ද කියලා. හරිතාගාර ආචරණයට දායක වන සියලුම වායුගෝලීය සංරචක හරිතාගාර වායුවක් විදිහට අපි හඳුන්වනවා. උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ෆ්ලෝරෝකාබන්, හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන්, සල්ෆර් හෙක්සෆ්ලෝරයිඩ් වගේ ගෑසස් ඔක්කොම හරිතාගාර වායු විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඊළඟට වායුගෝලීය වර්ගීකරණය යටතේ කියතෝ සඳහනය කියතෝ ප්‍රොටෝකෝල් එක. කලින් මම කතා කරේ සමුතියක් UNFCCC එක කියන්නේ කන්වෙන්ෂන් එකක්. එහෙමත් නැත්නම් සමුතියක්. දැන් මේ කතා කරන්නේ සඳහනයක්. සමුතියකින් තමයි සඳහනයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ UNFCCC කියන උත්තරීතර මණ්ඩලයෙන් තමයි පාර්ශ්ව සම්මේලනයක් විදිහට මේ කියතෝ සඳහනය ඇති කරලා තියෙන්නේ. එතකොට මේ සඳහනේ සම්මත වූ වර්ෂය තමයි 1997 ශ්‍රී ලංකා අපරානුමත කරලා තියෙන 2002 වර්ෂයේ අපරානුමත කළ රාජ්‍ය සංඛ්‍යාව 184ක්. මේ කියතෝ ප්‍රොටෝකෝල් එකේ අරමුණ තමයි පාර්ශ්ව වෙලා තියෙන සංවර්ධිත රාජ්‍ය තියෙනවනේ, සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය නෙවෙයි. සංවර්ධිත රාජ්‍ය සිය හරිතාගාර වායු විමෝචන 1990 පැවති මට්ටමේ සිට 5%කින් 2008 සිට 2012 කාලය තුළ අඩු කර ගැනීම තමයි මෙම කියටෝ ප්‍රොටෝකෝල් එකේ අරමුණ වෙලා තියෙන්නේ.
මෙතනදී ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්. නමුත් කියොතෝ ප්‍රොටෝකෝල් එකෙන් පැහැදිලිවම ඒගොල්ලන්ගේ අරමුණ විදිහට දක්වලා තියන්නේ සංවර්ධිත රාජ්‍ය තමයි. තමන්ගේ හරිතාගාර වායු විමෝචන 1990 පැවති මට්ටමේ සිට 5%කින් අඩු කරගත යුතුයි කියලා දක්වලා තියෙනේ. නමුත් ශ්‍රී ලංකාව විදේශ විනිමය ඉපැීමේ අරමුණින් එම කියත ප්‍රොටෝකෝල් එකේ අරමුණ ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා පවිත්‍රතා සංවර්ධන යාන්ත්‍රණ අධ්‍යන මධ්‍යස්ථාන දෙකක් පෙරදෙන විශ්වවිද්‍යාලයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කරලා තියෙනවා. जैव विधत् वर्गीकरण अड़ते अति सम्मतिमा जैव विधत्ति सम्मति एमतना यूनाइटेड नेशंस कन्वेंशन ऑन बायोलॉजिकल डाइवर्सिटी यूएनसीईटी मेम सम्मति एमतना मेम समूलवट तमय की मिहितल समूल कीला मे पवतने ब्रसील रियो द जनेरो नूर एक दशमश वर्षे मे अर्थ समिट अपराण मतकल वर्ष ऐसे श्रीलंका अपराण मतकल वर्ष तम दशमसर एवन अपराण मतकल राज्य संख्या राज्य मे सी संवर्धने क्रियावट नंगे गोलीय परसरे आरक्षा करगते भव एक तीन एवकेम मे सम्मति प्रधान अभिपतार्थतम जैवदत्त संरक्षण सह जैव विधत्त संरक्षक तिरसार भावित जैव विविधते तम तक संधान तम जैव सुरक्षितताव पीड कार्टजिना संधान कार्टजिना प्रोटोकॉल ऑन बायोसेफ्टी मे संधान सम्मत वर्ष तम वर्ष दिद श्रीलंका अपराण मतक वर्ष दिद हाथर अपराण मतक राज्य संख्या विकसित पनाई मे संधान प्रधान अरमुने जैव विकरण जीवन के अतिव्याकि अयापद बलपैमे जैव विधत्ते रक्षा कर गणीमय जैव विक्रय कनल जीवी कील की अने जेनेटिकली मोडिफाइड ऑर्गनिज्म कील की अने वेनस प्रभाव लबागत डीएनए अणुतर गनीमें वेनस्माकार जीवी बीहकरणवा अवश्यताव्या उदेश मेवागे जीवीन स्वाभाविक परसिट उदाहरियाम ए बायोडाइवर्सिटी के ए जैव विधत्ट हानि पमीन पुलवान अने हानि पमीन अवम करमें जैव विधत् आरक्षा कर गिमतमय मे संधान अरमुन तीयने जैव विधत् अटतेन ईरंग सम्मति तम रंसा सम्मति मेम सम्मति बहुम प्रसिद्ध सम्मति मे वरमीट हेमदिनाम दवा मे सम्मति मे लोक तेदी सम्मति कीलतम हे मेट रंसाकिन नाम लभलतीयने मेम सम्मति सम्मत ने एक दशमश फिब्रवरी मस देवन इराने रंसा नगर एनिशा तम मेट रंसा सम्मति कील व्यवहारी यदिने श्रीलंका अपराण मतकल वर्षे तम एक दशमश अणु एवं अपराण मतकल राज्य संख्या विकसिय पनस्नामय मे रंसा सम्मति प्रधान अरमुन तम तेदीम आश्रित मौलिक पारिश्रिक कार्यभारे हनुनागनीम एवगेम एम तेदीम आश्रित अतिवन अनवस्त्र अत्पत्कनीम वलक्वा अनागते सह वर्तमान यम तेदूमि अहिमीम वलक्वा गनीम इनक सम्मति तमाय साइट सम्मति कन्वेंशन ऑन इंटरनेशनल ट्रेड इन एंडेंजर्ड स्पीशीज ऑफ वाइल्ड फौना एंड फ्लोरा मेम सम्मति सम्मत वर्षेतम यदशंसी हेतना श्रीलंका अपराण मतकले यदशंसी हेतना मे अपराण मतकले राज्य संख्या एकस्य हेतकाई मेम साइट सम्मति अरमुन तमाय आनयन अपरण बलपात्र क्रमेक अनुगमने करमीन वंदवी में ताजन लाखवाति वनसात्व सह वृक्षलता विशेष आरक्षा किरीम ईलंग सामुद्य तमाय बॉन्ड सामुद्य कन्वेंशन ऑन कंसर्वेशन ऑफ माइग्रेटरी स्पीशीज मे सम्मति सम्मत वशक्त समस्या हेतना मे श्रीलंका अपराण मतक वशक्त समस्या अणु अपराण मतक राज्य संख्या विकसित दहाय बोन सम्मति अरमुन तमाय राज्यांगे देश सीमा हराहो इन पिटत संक्रमण वन वनजीवी विशेष आरक्षा किरीम ඊළඟට මම භූමියට අදාළව බහුපාර්ශවීය පාරිසරික ගිවිසුම් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය පිටුදැකීමේ සම්මුතිය. United Nations Convention on Combat Desertification UNCCD.
මේ සම්මුතිය සම්මත වූ වර්ෂය තමයි 1994 ශ්‍රී ලංකාව අපරාණ මතකර වර්ෂය 1998 අපරාණ මතකර රාජ්‍ය සංඛ්‍යාව 193යි මේ සම්මුතිය අරමුණ තමයි කාන්තාරකරණයෙන් පීඩා විඳින රාජ්‍යයන්ගේ නියඟය සමනය කර කාන්තාරකරණයෙන් පිට දැකීම ඒ වගේම සම්මුතියට පාර්ශ්ව වූ රාජ්‍යයන්ගේ භූමි හායනය වළක්වා ගැනීම ඊළඟ වර්ගීකරණය තමයි සමුද්‍රයට අදාළව බහුපාර්ශවීය පාරිසරික කිවිසුම් පළවෙනි එක තමයි මාපොල් සම්මුතිය මාපොල් සම්මුතිය සම්මත වූ වර්ෂ 1973 ශ්‍රී ලංකාව අපරාණ මතකල 1997 මෙම මාපොල් සම්මුතිය අරමුණ තමයි නැව් මගින් සිදුවන සමුද්‍රණ දූෂණය වළක්වාලීම අවසාන වර්ගීකරණය තමයි රසායනික බහුපාර්ශවීය පාරිසරික කිවිසුම් ඒ යටතේ තියෙන බැසල් සම්මුතිය කියලා කියන්නේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශ සීමා හරහා ප්‍රවාහනය සහ බැහැර කිරීම පාලනය කිරීමයි සම්මත වූ වර්ෂය තමයි 1989 ශ්‍රී ලංකාව අපරාණ මතකල වර්ෂය 1992 මම අද පාඩමෙන් සාකච්ඡා කරපු මෙන්න මේ සම්මුති සහ සන්දාන සියලුම සම්මුති සහ සන්දාන ටික මතක තියාගත්තොත් හොඳයි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ මොකද මේ මම මෙතනදී පළගස්සලා තියෙන ඒ සම්මුති සන්දාන ටික හැමදේම ප්‍රසිද්ධයි ඒ වගේම ඒවා හැම කෙනෙක්ම දැනගත යුතු සාමාන්‍ය දැනීම ගොඩට තමයි එන්නේ මීට වඩා සම්මුති ගොඩාක් තියෙනවා ඒ දේවල් අතහැරලා මේ ටික තමයි බොහෝ විට විභාගයට අපෙන් අහන්නේ මගේ වීඩියෝ නානබන කට්ටියට මම තව දෙයක් කියන්න ඕන 2019 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා විභාගයේ පැවතු සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රයට මම ලකුණු 81ක් ලබා ගත්තා. ඇත්තටම මම කිසිම ටියුෂන් ක්ලාස් එකකට සහභාගී වුණේ නැහැ. මම self study තමයි කරේ. ඉතින් මම මගේ ළඟ මම එකතු කරගත්ත පොත්පත් පත්‍ර සංගරා අනේ වගේ දේවල් පරිශීලනය කරමින් තමයි මම මේ ලකුණු ප්‍රමාණය රැස් කරගත්තේ. ඉතින් මේ ආකාර ඉදිරියේදීත් තරඟ විභාගයක් ඉහළින්ම සමත් වීමට මා ලැබූ අත්දැකීම් සමගම මා ළඟ තිබෙන සටහන් පොත්පත් පරිශීලනය කරමින් මම ඔබටත් තරඟ විභාගය සමත් වීමට අවශ්‍ය දැනුමෙන් ඔබ සන්නද්ධ කිරීම සඳහා සාමාන්‍ය දැනුම පාඩම් බුද්ධි පරීක්ෂණ පාඩම් දානවා සෝෂල් වර්ල්ඩ් TV channel එක ඒක නිසා subscribe කරලා තියාගන්න